ඔබ දරුවාට නව සිග්නල් දන්තාලේ පිළිබා දෙන්න සිරිලක සිනා සුරකේවා. තනි විරෝධතාවන් විදිහට තනි තනි පුද්ගල විරෝධතාවන් විදිහට එළියට දාන්න ගියොත් අපිට පැහැදිලිවම පේනවා පහුගිය දවස් කීපය ඇතුළත අපි දැක්කා මේ රජය ඒවා දැඩි ලෙස මර්ධනය කිරීමේ ක්‍රියාමාර්ගයකට දැන් අද වන විට එළඹිලා තියෙනවා. අපි දැක්කා කුරුණෑගල මාස් පොත කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ හැසිරීමක් නොදැක්කු කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ හැසිරීමක් නොදැක්කු පොලිස් නිලධාරීන්ට සර් කියලා ආමන්ත්‍රණය කරගනිමින් අපට තෙල් ටික පෙන්වන්න කියලා අපි මේ කියන්නේ කියන මිනිසුන්ව පිස්තෝලෙ පෙන්නලා බෙල්ලෙන් ඇදගෙන ගිහිල්ලා මිනිසුන්ට නොසැලකිය යුතු මට්ටමේ මිනිසුන්ට මානවයින්ට සියලු මානව අයිතිවාසිකම් සියලු මානව ධර්මතාවන් සියල්ල උල්ලංඝනය කරමින් බල්ලෙක් බලලෙක්වත් ඇදගෙන යන්නේ නැති විදියට මේ රටේ මිනිස්සු බල්ලෙක් බලලෙක්වත් එහෙම ඇදගෙන යන්නේ නැහැ. ඒ විදියට මිනිසුන්ව බස්වලට පටවගෙන ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. ඉතාම මේවා මේ තනි පොලිස් නිලධාරීන්ගේ වැඩ නෙවෙයි. මේ ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙන්නේ මේ ආණ්ඩුවේ මර්ධන ක්‍රියාදාමය. ජනතාවගෙන් අපට ඉල්ලන්න තියෙන්නේ අපි ජනතාව විදියට කොතනකවත් මේ අපි මූර්ධන දුෂ්කරතා නිසා අපේ එන විරෝධතාවන් තනි තනි විරෝධතාවන් විදිහට දක්වන්න යන්න එපා. ඒක රජයේ විසින් ඉතාමත් පහසුවෙන් මර්ධනය කරලා දැනටනම් බෙල්ලෙන් අල්ලගෙන විතරයි ඊයේ පෙරේද දවස් දෙකේ හැබැයි අපි දැක්ක රඹු කර දෙ මිනී මරුවා මේ 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 නායකයෝ අද 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 මේ දේශපාලන තන්ත්‍රයෙන් මෙහෙමන මූලික නායකයෝ මිනී මරලා පුරුදු නැති අය නෙවෙයි. ඒ නිසා ඉතාම ප්‍රවේශම් වෙන්න තනි තනි විරෝධතාවන් කියන්නේ අරගල නෙවෙයි. අපි සියලු දෙනා එකතු වෙන්න ඕනේ මේක අරගලයක් වෙන්න නම්. තනි තනි තමන්ගේ තෙල් ටික තමන්ට තෙල් ටික නොලැබුණාට පොලිමේ ඉඳලා මගදී තෙල් ටික ඉවරුණා කියලා ෂෙඩ් එකෙන් කිව්වට ඒකට තනියෙන් ගිහිල්ලා විරෝධතා දක්වන්න එපා. ඒවා ඉතාම පහසුවෙන් මර්ධනය කරනවා මේ ආණ්ඩුව. ඒ නිසා අපි එකතු වෙන්න ඕනේ සංවිධිත වෙන්න ඕනේ අපි අරගලයකට යන්න නම්. මම කලින් කිව්වා වගේ මේ රටේ මේ පත් වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න නම් සමස්ත ක්‍රම වෙනසක් අපට අවශ්‍ය වෙනවා. සමස්ත දේශපාලනික වෙනස. මේ අර්බුදය ඇවිල්ලා තියෙන මේ ආර්ථික අර්බුදය කියලා කියන්නේ දේශපාලන අර්බුදයක ප්‍රතිඵලයක්. එහෙම නැතුව අපේ රටේ ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි මූලික වශයෙන්. ඒ කියන්නේ ආර්ථික සම්බන්ධ මූලික ප්‍රශ්න ඇති වෙන්න හේතුව තමයි දේශපාලනය. මේ ක්‍රමවේදය ඇතුලේ ඉතා සුළු ප්‍රමාණයක් දේශපාලන ප්‍රභූතන්ත්‍රයක් සහ මම ප්‍රභූ කියන වචනේ පාවිච්චි කරන්න කැමතිත් නැහැ. ඉතා සුළු ප්‍රමාණයක දේශපාලන තන්ත්‍රයක් සහ ඔවුන්ට ආවඩන ඔවුන්ගෙන් යැපෙන ඔවුන් එක්ක මිත්‍රසන්ධානවල ඉන්න ව්‍යාපාරික කියන වචනේ මම කියන්න කැමතිත් නැහැ. ඔවුන් ව්‍යාපාරිකින් නෙවෙයි ඇත්තටම හොරු. එක පැත්තකින් බදු මුදල් හොරකම් කරන අනිත් පැත්තෙන් කොමිස් ගහන